අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉල්ලීම් වෙනුවෙන් වර්ජනය නොකලේ කවුද වාර්ණ නියෝගයේ තාමත් ලැබී නැහැ සමන් රත්නප්‍රිය කියයි සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීතිමය පියවර ගන්න රවි කුමුදේශ සූදානම් වර්ජණයට අදට දින 5යි නුවරඑළිය රෝහල ඉදිරිපිටත් උද්ඝෝෂණ උත්සව සමයේ අඩු මිලට හිඟයකින් තොරව බහණ්ඩ දෙන්න සූදානම් ඇමති බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වේ වවුනියා මණ්ඩපයේ 17 වන රාජ්‍ය වවුනියා විශ්වවිද්‍යාලයේ බවට ජනපති අතින් සඳුදාවන තෙක් විදුලි කප්පාදුවක් නැහැ මහජන උපයෝගිතා කොමිසම කියයි රුපියල් ලක්ෂ 4ක් හක්මනදී මිය ගිය යාචකයාගේ කලිසම් සාක්කුවේ ප්‍රථමයෙන් දේශීය පුවත් අපේ රටේ සෞඛ්‍ය සේවාව කීර්තිමත් විශිෂ්ට සේවාවක් කුඩා සේවකයාගේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා මේ සේවාවේදී අනන්ත අප්‍රමාණ කැපකිරීම් කරනවා මේ කීර්තිමත් සේවාවට බොහෝ විට කළු පැල්ලම් එකතු වන්නේ සහ එකතු වී ඇත්තේ වර්ජන හේතු වෙනුයි වර්ජනය කලේ නැති එකදු සෞඛ්‍ය වෘත්ති සමිතියක්වත් අපේ රටේ නැහැ හැමෝම විවිධ අවස්ථාවලදී වර්ජනය කරලා රජයන්ට ගර්ජනය කළා හැබැයි අන්තිමට අසරණ වුණේ අහිංසක රෝගීන් අපේ රටේ සෞඛ්‍ය සේවයට වර්ජන අලුත් දේවල් නෙවෙයි. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ස්වාමින් වහන්සේ වගේම GMOA සහ GMOF එකත් වර්ජනය කරලා තියෙනවා. ඒකයි අප පැවසුවේ සිය ඉල්ලීම් වෙනුවෙන් වර්ජනය කලේ නැති සංගම් නැහැ කියලා. සුළු සේවකින් සම්බන්ධ සංගම් පවා විවිධ අවස්ථාවල වර්ජනය කරලා තියෙනවා. අදත් අපේ රටේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් වර්ජනයක නිරත වෙනවා. වර්ජනයට අදට දින 5යි. වර්ජනය නිසා රෝහල්වල කාර්යයන් අඩාල වූ බව සත්‍යය. औषध निकुट किरीम नतर वेला रसायनागार परीक्षण नतर वेला एक्स किरण एतुलु ताक्षणिक कार्यान अवम वेला मे निसाम रोगीन अपहासुतावेट पत्तु बव अमुतुवेन किव युतुन है नांडो अधिकारण नियोगे कुत्तीला तीनों ने मेरे डूम नपानो भी ऐन्ने में तेन नपानो भी ऐल्ला कलंद दाल बैठे ना मैं फाउरुत में या बालन ने नियोगे पिलगल ने अभी मैं आपन कार पत्तो आइने मैं बेच गल दाल ला मैं फार्मेसी में फांसी कर बेच पिसाई देने मैं घाट के अंदर क्या मसला पे ना इसे සෞඛ්‍ය ඇමතිවරයා සමග සමග පැවති පළමු සාකච්ඡාව අසාර්ථක වුණා. අවසන් ප්‍රතිඵලය වුණේ වර්ජනය දිගටම ක්‍රියාත්මක වීමයි. වර්ජනය නතර කරන්න ඉල්ලීම් ලබා දීම සලකා බලනවා වෙනුවට රජය ඊයේ අධිකරණයට ගියා. රෝගීන්ට වන අපහසුතාවයේ සලකා වර්ජනය 24 වනදා තෙක් තහනම් කරන වාර්ණ නියෝගයක් ගත්තා. ඒ අතර වර්ජනයට මෙවර සම්බන්ධ වුණේ නැති වෘත්තීය සමිති මේ වර්ජනයට විරුද්ධවයි අදහස් පළ කළේ. අද මවුන්ට් චෝදනා කරන්න කිසිම අයිතියක් නැහැ. අපි මේකට සහාය දෙන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම අපි බැලුවේ මේ වෙලාවේ රටේ මහා විෂයයක්, වසංගත කාල පරිච්ඡේදයක්, එවැගේම ආර්ථික අහේනියක් තියෙන මොහොතක පුළුවන් තරම් දුර ජන ජීවිතය ගැන සකල්පනා කරලා සාකච්ඡා සම්මුති මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳගෙන අපේ එකම බලාපොරොත්තු විදත්තේම අදත්තේමයි. එකවරම අපි ගන්නෑ කවදාක්වත් ස්ට්‍රයික් පන්දලින්. අපි ක්‍රමානුකූලව කරන්නේ හැමදාම. කරන්න බැරි කම නෙමෙයි. වැඩ වර්ජන කියන එක අද යල්පැනුපු ක්‍රමවේදයක්. වැඩ වර්ජනය කියන එක විලාසිතාවක් නෙමෙයි. අපි හිතනවා මේ වැඩ වර්ජන මානසිකත්වය මේ සතේ සෞඛ්‍ය සේවකයන්ගෙන් තුරන් වෙලා බුද්ධිමය සාකච්ඡාවක නිරත වෙන්න සංස්කෘතිය හදාගන්න ඕනේ. වර්ජනයේ ප්‍රධාන කසකරුවා වන්නේ රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතායි. මේ වැඩ වර්ජනය කැඳෙව්වේ ඉතාම නීත්‍යානුකූල විදියට. වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර නීතියටත් අනුකූලයි, රටේ නීතියටත් අනුකූලයි. අපි උසාවියට කැඳෙව්වා නම් අපි මේ සම්බන්ධව කරුණු කියනවා. ඊට අමතරව සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතාද අදහස් පළ කළා. අඛණ්ඩ වර්ධනයක් වළක්වා ගැනීමට ඉතා හොඳ ඉඩකඩක් තිබියදී මාස 3ක් තිස්සේ වගකීම පැහැර හැරලා මේ රටේ අඛණ්ඩ සෞඛ්‍ය වර්ධනයක් ඇති කළා මේ රටේ මහ ජනතාව අපහසුතාවයට පත් කිරීමට විරුද්ධව සෞඛ්‍ය ලේකම්වරයාට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන්න. පැහැදිලිවම අපි වර්ධනය නවත්තන්නේ නැහැ. අපි මේ දැඩි ස්වරූපයේ ඉන්නේ මේක මර්ධනය කරලා නවත්තන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි ජනාධිපතිතුමාට මේ අතර අද නුවර එළිය මහරෝහලේ සියලුම සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.
කෙසේ නමුත් අදත් බොහෝ රෝගීන්ට රෝහල් වලින් ඖෂධ නිකුත් කෙරුණේ නැහැ. ඒ නිසා තම ඖෂධ තුන්ඩුව රැගෙන අතිවිශාල රෝගීන් පිරිසක් කොළඹ ඔසුසලට පැමිණ සිටියා. එහි පැමිණි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා රෝගීන් සමග සාකච්ඡා කළා. මේ වෙලාවේ මේ ස්ට්‍රයික් කරන වෙලාවත් නේද? ඖෂධ වේදීන් වැඩ වර්ජනය කරන නිසා උන්ට රජ රෝහල් වලින් ඖෂධ ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් මේක නිසා අපි කටයුතු කරා ශ්‍රී ලංකාව පුරා තියෙන රාජ්‍ය ඔසුසල් ජාලය යොදාගෙන එම රජ රෝහල් වලින් ලබා දෙන ඖෂධ තුන්ඩු සඳහා මුදල් අය කිරීමකින් තොරව බෙහෙත් ලබා දීම මේ වෙනකොට කරගෙන යනවා. අපි ඉල්ලන්නේ වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන එක ඕනම වෘත්තීය සමිතියක තියෙන අයිතියක්. ඒ අයිතිය අපි පිළිගන්නවා. හැබැයි මානුෂික වෙන්න කියන ඉල්ලීමයි අපි සිදු කරන්නේ. මේ වැඩවර්ජනයේ පිටුපස තියෙන්නේ ආර්ථික අරමුණක් නෙමෙයි, තාම පැහැදිලිවම දේශපාලන අරමුණක් කියන එකයි අපිට පෙනෙන්නේ. කිසිඳු වර්ජනයක් නිර්දේශපාලනික විය නොහැකි. ප්‍රශ්නය ඇත්තේ Tamanගේ පාට කණ්ණාඩි වලින් ප්‍රශ්නය දෙස බැලීමයි. සැබෑවටම හැමෝම දාගෙන ඉන්න පාට පාට කණ්ණාඩි ගලවලා සුදු පාට කණ්ණාඩියකින් අනාගතෙත් ඇති විය හැකි සෞඛ්‍ය වර්ජන දෙස බලා සැබෑ විසඳුම් යම් පමණකට හෝ දිය යුතුව තිබෙනවා. වර්ජන දක්වා ප්‍රශ්න දුර යන්න ඉඩ දෙන අමාත්‍යාංශ නිලධාරීන්ද ඉන්න බව අමතක කළ යුතු නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පරිභෝගිකයින්ට ලබා දීම සඳහා වූ කමිටුව අද ප්‍රථම වතාවට රැස් වුණා. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි පසුගියදා පත් කළේ. දිනපතා මිල ඉහළ යාම සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අවධානය පසුගියදා යොමු කළා. ඒ අනුව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. එම කමිටුව මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ප්‍රථම වතාවට රැස් වුණා. ඒ මුදල් අමාත්‍යංශයේදී විශේෂයෙන් එළඹෙන උත්සව සමය තුල අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇඳුම් පැළඳුම් හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය සැලසුම් මෙහිදී සකස් කෙරුණා. රජය අත්‍යවශ්‍ය භාණ්ඩවලට කුමන බදු සහන දුන්නද ඒවා පාරිභෝගික ජනතාවට ලැබෙන්නේ නැති බවද මෙහිදී අවධාරණය කෙරුණා. එකම භාණ්ඩයේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ඉතා විශාල මිල පරාසයන් තුළ අලෙවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. එසේම මිල දර්ශකයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමටද තීරණය කෙරුණා. මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ භාෂා තුනෙන්ම මිල දර්ශකයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරන ලෙසයි. එසේම දෛනිකව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය වහාම අදාළංශ දැනුවත් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. අපිට මුලම අවශ්‍යතාවය තියෙන්නේ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබා දීම. ඒ කාලෙට විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ දිගටම මේක පවත්වාගෙන යන්න. ඉතින් මේ කාර්ය ප්‍රධාන වශයෙන්ම පිළඳා අමාත්‍යංශ දෙකට තමයි මේ කටයුත්ත පැවරෙන්නේ. මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ලෙස වවුනියා විශ්වවිද්‍යාලය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ වවුනියාව මණ්ඩපය වවුනියාව විශ්වවිද්‍යාලය නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරුණා. ඒ අනුව මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වවුනියාව විශ්වවිද්‍යාලයේ ඉතිහාසයට එක්වනු ඇත. යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව ව්‍යවහාරික විද්‍යාපීඨය, ව්‍යාපාර පීඨය සහ ඉංග්‍රීසි භාෂා ඒකකය වවුනියාව මණ්ඩපය ලෙස 1997 වසරේදී ස්ථාපනය කෙරුණා. වවුනියාව මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම සනිටුවන් කරමින් එහි සමරූපලකීය නිර්වචනය කළ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාලය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සහ සහජීවන මධ්‍යස්ථානයද සිසු වෛද්‍යයට පවරනු ලැබුවා. උසස් අධ්‍යාපනය ලැබලා සමත් වෙන විශාල සිසුන් සංඛ්‍යාවකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට බැරි වෙනවා. මේකත් මම සභාපතිතුමාට කියපු කාරණයක්. අපි වැඩියෙන් ශිෂ්‍යයන් ඇතුළත් කරගන්නට කියන. දැන් පසුගිය අවුරුදු දෙක තුල එතුමා විශාල වශයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට සිසුන් බඳවා ගත්තා. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල තුල සීමාවන් තිබෙනවා අපිට බඳවා ගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ හින්දා තමයි මම කීප විටක්ම කියපු දෙයක්. අපි රාජ්‍ය නොවන හේත් අධ්‍යාපනය වෙනුවෙන්ම කැප වුණු ආයතන හරහා අපිට මේ උසස් අධ්‍යාපනය ලබා දීමට හැකිව යාව ලබා ගැනීම. එවැනි විශ්වවිද්‍යාල අද කීපයක්ම තිබෙනවා. නමුත් මේවට තිබෙන නීතිමය බාධක ඉවත් කරලා තවත් එවැනි අවස්ථාවන් ලබා දීමට ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා.
කොවිඩ් වෛරසයේ ආසාදනය වී සිදු වූ තවත් මරණ 31ක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15754ක් ලෙසයි. මේ අතර පවතින තත්ත්වය හමුවේ බූස්ටර් එන්නත් මාත්‍රාව වහම ලබා ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ. ओमिक्रोन वायरस व्याप्ति हमे दैनिक कोविड रोगी हा कोविड मरण इहलेमिनवा एणु कोविड वैरस असाधने वीसदू तवत् मरण तीस एक्त सौख्य सेवा अध्यक्ष जनरल वरिया अदत हौरकला अदाल मरण सिधुवे अत्ते एणु मेरठ समस्त कोविड मरण संख्या हतर दक्वा इहलगोस अतिपवाय वसंगत रोग विद्या एक के निवेदने कले गत उदीन हतरट सिधुवे अति कोविड मरण संख्या एक एणु पवतन तत्व हमे रोग लक्षण पवती नम वहा प्रतिकार लभागणालिसाय रिच्वे लमारोहले अध्यक्ष वैद्य जी विजय सूर्य भाता जनता वगिन इल्ला सिन्ने මේ මරණ පිළිබඳ විශ්ලේෂණය කරලා බලන විට අපිට පේන එක කාරණාවක් තමයි මේ උදවිය සමහරක් වෙලාවට මිය යනතේ රෝග නිශ්චය කරගනත් නැහැ ඒ වගේම වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් නැහැ රෝහලකට යොමු වෙලත් නැහැ ඉතින් මේක කනගාටුදායක තත්ත්වයක් එම නිසා සෑම කෙනෙකුම අපි ඉල්ලා සිටිනවා කුඩා දරුවන් වගේම වැඩිහිටියන්ගෙන් රෝග ලක්ෂණ තියෙනවා නම් රෝගේ හරියාකාර නිශ්චය කරලා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න එසේ කටයුතු කිරීම තුලින් අපිට මේක බොහෝ වීම වළක්වා ගැනීමටත් ඒ වගේම අසාධ महजन उपयोगिता लबन दा हतर वन दक्वा विदुली कपादुआ सिदुकरण्ये नति बव महजन उपयोगिता कमिसमे सभापति जनक रत्नायक महता पवसनवा इल्लुमट सरिलन प्रमाणवत विदुली उत्पादनयक सहित बेविन एलेस विदुली कपादुवकट यावट अवश्य नोवन बवाय जनक रत्नायक महता वेडिदुरडत प्रकाश कले केसे वेतत महजन उपयोगिता कमिसम जनतावगेन विशेष इल्लीमक सिदुकरमिन प्रकाश कले विदुलिय अरपिरिमस्मेन भावित कलियुतु बवाय अपे बलापरुत्व तमाय दवसकट गिगावट आवर्स हतलिहेकट अपे दारिद्रावे बेस्य युतुयि ए संदहा महजनतावगिन सह सीलम विदुली पारिभोगिकयन्गे तमन्गे विदुलिय परिभोजनय अडु करला महाजन उपयोगिता कमिसमट सह विदुली बल मण्डलयट सह रजयट अवश्य सहयोगय अनिवार्यम लबा दिय युतु अवस्थावक दन एलम्ब तियेनवा एसे नैति वुनोत् महाजन उपयोगिता कमिसमट सिदु वेनवा ईलंग मास 3 संदहा विदुलिय कप्पादुवक संदहा अकमैत्तेन उनत् अवसर दीम परिभोजनय करन अडु करन्न अपि दन मे सुमाने इरुदायिन अपि पटन गन्नवा प्रसिद्ध निवेदन निकुत्कने अभी विदुली पाविचिकलयुत्ते कसेद किला अखंड विदुली सभी अवश्य नम अभी महाजन उपयोगकम से नवत धनुम दिन तुरु विदुली पारिभोगिकियान सवस हयत दहयत अतर तमंगे विदुलियोदुन हीटर शोधन यंत्र वायु समीकरण यंत्र स्त्रीकन देवल පාවිච්චියෙන් බහැර වෙන්න ඕන අපි කැමති විදුලි පාරිභෝගිකයන් තමන්ගේ ආහාර පාන හයට කලින් හදාගෙන අර පීක් අවර්ස් එක අවොයිඩ් කරනවා නම් කාබනික පොහොරින් තම වගාව සාර්ථක වූ බව අම්පාර සහ ගාල්ල ප්‍රදේශයේ ගොවීන් පවසනවා මේ අතර පොළොන්නරුව ඇලහැර ගොවීන් නම් පවසන්නේ තම වී වගාව රසායනික පොහොර නැතිකම නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි මේ අද අම්පාරේදී අදහස් දක්වූ ගොවීන් ඔවුන් පවසන්නේ කාබනික පොහොරින් තම වගාව සාර්ථක වූ බවයි. වී මෙල වැඩි 90ට ගන්නවා පාඩු අඩු. මේ කාබනික පොහොර වලින් කුමි හානිය අඩු. ගොයමේ හැදිච්ච වී ඇටේ පවා හොඳට පිරිලා වී වල බරක් තිබා. මේ ගොවිතැන් කරලා තියෙන කොම් වාසිසෙන් තොර වී මේවා අපේ දරුණුන්ට වාසිස කවන්නත් කැවිතින. වී මිල වැඩි වීම ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. අර වල් ටිකක් අර උඩ දානවා. කොම්බෙව් ගිනි ගහනවා. ෂේරම කරන්නේ මේ මූණ පෙන්න ගන්න. කැමරාවක් නැත්තම් ඔය කවුරුවත් තනකොල කන්නේ නැහැ. පිදුරු කන්නේත් නැහැ. ඉරුඟු මේ අතර ගාල්ලේ වලහන්දුව බල ප්‍රදේශයට අයත් ගොවින්ද කාබනික දියර පොහොර නිසා තම වගාවන් සාර්ථක වූ බව පවසනවා. දියර පොහොර දුන්නනේ ඒකත් ගැහුවා ඉතින් අවුලක් උනේ නැහැ. අස්සන හොඳයි. කාබනික පොහොර ගහලා මේ අපේ අස්සන සාමාන්‍යයෙන් හොඳට තියෙනවා. අපිට ඉතින් ඇත්තටම හොඳයි කියලා හිතෙනවා. ඉතින් වස විසත් නැහනේ. කාබනික පොහොර ඇත්තටම පරිසර හිතකාමීත්වෙනුත් හොඳයි. මේකෙන් ගන්න සහල් ටික ගුණාත්මක. මේ අස්සන මට හොඳටම ඇතේ කියලා මම කියනවා. පොළොන්නරුව ඇලහැර ගොවින් පවසන්නේ මීට වෙනස් කතාවක් රසායනික පොහොර නැතිකම නිසා තම වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව මෙම ගොවීන් පවසනවා කොළඹ වීදුරු ගෙවල් ඇතුළේ ඉඳලා
හදලා බිමේ ඉන්න අහිංසක ගොවියා අමාරුවේ දාලා අද වෙනකොට පොල් සම්බොල් එක්කෝ එකන්න බැරි තැනටපත් වෙලා තියෙන්නේ හෙට දවසේ මේවට හරියාකාරව විසඳුම් නොදෙන්නේ නම් ඇමතිතුමනි ඔබ තුමාගේ ඔය වීදුරුගේ වටකිරීම සඳහා මේ සමස්ත ගොවි ජනතාව මේ එකතු කරගෙන ඔය කොළඹට එනවා අපි ලබන කන්න වෙනකොට ප්‍රමිතියෙන් යුතු පෙහර කුසි රසායන ලබා දීම සඳහා ආණ්ඩුව නිවැරදි විද්‍යාත්මක වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න නැත්නම් පෙස්ස මස්සම් කරලා ඒ පෙස්සමත් අරගෙන ඇමතිතුමා ඔබතුමාගේ ඔය නිල කාමරය ඇතුළට අපි එන්න ලෑස්ති මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසන්නේ පොහොර නැතිව වගා කරන සිස්ටම් එක ජනාධිපතිතුමා ගොවියන්ට කියලා දිය යුතු බවයි ජනාධිපතිතුමෝ පොහොර කිව්වහම රසායනික වෙන්න පුළුවන් කාබනික වෙන්න පුළුවන් පොහොර නැතුව කිව්වහම කාබනිකක් නැහැ රසායනිකක් නැහැ මොකවත් නැහැ අන්නේ ක්‍රමවේද කියලා දෙන්නේ එහෙම වුණොත් එහෙම මේ පොහොර ඉල්ලලා උද්ඝෝෂණය කරන්නෙත් නැහැ මොකවත් නැහැ ඒ නිසා මේ සිස්ටම් එකේ මේ ක්‍රමයට වගා කරලා පස්සේ 100%ක් හොඳ අසන්නක් ගන්නකොට රටම ගොඩ අනිවාර්යෙන්ම මේ ක්‍රමවේදය ඔබතුමා කියලා දුන්නාට පස්සේ ඔබතුමා ජාත්‍යන්තර පූජිත තත්ත්වයටපත් වෙයි නොබෙල් ත්‍යාගය විතරක් නෙමෙයි ලැබෙන්න තියෙන ලෝක මට්ටමේ ජාත්‍යන්තර සම්මාන අලුතෙන් සම්මාන හදලත් ඔබතුමාට ලෝකෙම පුද කරයි දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා යුඑම් පිට වෙලා තියෙන මහා ලොකුම හේනේ තමයි අර බල්ලා ගමන ගිය වැඩේ දෙන්නේ. කවුද යන්නේ අනේ කාට හපනවා. වැඩ කරන එකට හපනවා. පවුරු ගාන අබුරණයි වැඩ කරන එකට. අනිත් උන් ටික බුර බුරා ඉන්න වැඩ කරන්නේ. අදක්ෂේ අනිත් එකට කෙනෙහිලිකම් කී කිය විචනය කර කර ඉන්නවා. හැබැයි උඩ ගමන යන්න. පල ඇති රුකටනේ ගල් ගහන්නේ. සජිත් ප්‍රේමදාස අපේ නායකතුමා තව වසර කීපයකින් පවත්වන ජනාධිපති වරණෙදි නියත ලෙස මේ රටේ ජනතාවගේ ජනාධිපති වෙන ලකුණු තියෙනවා. මඩ ගහන්න ගහන්න සජිත් ප්‍රේමදාස මහත්මයා බැබලෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ එක අසුණක් ගන්නකොට හැමෝම කිව්වා මොකටද මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා දැන් පේනවද එක ආසනය අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුව මෙහෙවන හැටි ගෝඨාභය රාජපක්ෂට අවශ්‍යතාවයක් තියෙනවා නම් යම් මට්ටමකට හෝ රටේ සදාචාරයක් දේශපාලනය පවත්ව ගන්න ඔය තිස්ත කුටි ආරච්චිගේ වගේ උන්ව බැඳලා දාන්න එපේ. ගෙදර කුණක් කවුරු හරි එනකොට බුරනකොට අර මේ ඌ අරන් යන පැත්තකට. ඒ නිසා කුටි ආරච්චියවත් ගිහින් කොහේ හරි ගහගන්න කියලා කියන්න දෙන්නේ අස්ස. අපි අහලා දිනා මහදන මුත්තයි ගෝලයා බෝලයන්ගේ පිරිසකේ කතාව. ඒක අපි දැක්කේ කතන්දරයක් හැටියට විතරයි. නමුත් අද මේ වෙන සිදුවීම් දිහා බලනකොට මහදන මුත්තයි ගෝලයා පිරිසකේ සැබෑ ලෙසම අපිට ලයිව් බලා ගන්න අද අවස්ථාව උදා කරලා තියෙනවා. දැන් නිකන් එහෙම් මෙහෙම් ඇහිඳ ගනිපු ඇහිඳාස්ලා ටිකක් දාලා තමයි මැට් එක ගහන්න ලේසි වෙන්නේ. අපි දැක්කේ නෑ ගම්මන්පිල මහත්තයලා වීරවංශ මහත්තයලා වේදිකාව දෙවනත් කරපු මහා සිංහ සෙයියාවෙන් කතා කරපු කතිකුව අපි දැක්කේ. රට යන්නේ රිම් එකෙන් කියන එක මෙරටේ ජනතාව දන්නවා. ඒ නිසා බොරු පම්පූරි ගහන්න නැතුව මෙරටේ සැබෑ ප්‍රශ්න අවබෝධ කරගෙන රැබෑ විසඳුම් ලබා දෙන්න කියන එක අපි ඉල්ලනවා. මේ මහ පොළවට ණය නැති මිනිසුත් එක්ක වර්ණ දේශපාලන වර්ණ අදාළ නැහැ. දේශපාලන සීමා මායිම් ජාතිකත්වයේ ආගමිකත්වයේ පටු සීමා මායිම් අවශ්‍ය වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මම කියනවා මේ රටේ ජාතික සම්පත ආරක්ෂා කරන්න වැඩකටයුතු ක්‍රියාත්මක කරන්න නැත්නම් මේ රටේ සමස්ත ධීවර ජනතාව එක්ක මහපාට බැහැලා ආණ්ඩුව පෙරලන්න අපි වැඩකටයුතු ක්‍රියාත්මක කරනවා කියන එක මම ප්‍රකාශ කරනවා. රටවට අපවත් කිහිපයක් කැටියෙන් දැන් හක්මන නගරයේ ජීවත් වූ යාචකයෙකු මියගොස් තිබෙනවා. ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී රුපියල් ලක්ෂ 4කට අධික මුදල් ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි පුද්ගලයෙකුයි. පැලියගොඩ කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වත්තල ප්‍රදේශයේදී ඊයේ අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පිළිබඳ අදහස් දක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල් දුව මහතා අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 579ක් සමග වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු සහ මද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානයට බාර දී තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දහවන කටයුතුවලට බාධා එළවී ඇති බවයි වාර්තා වන්නේ. හබරණ ප්‍රදේශයේදී අලි පැටවෙකුට ජීප් රථ යෙදුරෙකු හිරිහැර කර තිබෙනවා. එම පුද්ගලයාට කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් නියම කොට ඇති බවයි වාර්තා වන්නේ. සකකාර රියදුරා හඳුනාගෙන ඇත්තේ TikTok වීඩියෝවකිනුයි.
රාත්‍රි ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න